විරාට් කොහ්ලි කියන නම මේ දවස්වල ක්‍රිකට් පිටියේ වැඩිම කතා කරන නමක් බවට පත් වෙලා. කොහ්ලි මේ විදිහට සුපිරි චරිතයක් වෙලා කාලයක් වෙනවා. කොහොම හරි කොදිව් කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර තිබුණු දෙවෙනි එක්දින තරගයේදී කොහ්ලි තමගේ එක්දින ලකුණු 10000 සීමාව පසු කළා. ඒ වාර්තා කීපයක්ම අලුත් කරන ගමන් කොහ්ලි තමගේ ලකුණු 10000 සීමාවට එන්නේ තමගේ 205 වෙනි ඉනිමේදී. ඒක වාර්තාවක් වෙන්නේ අඩු එක්දින ඉනිම ගන්නකින් ලකුණු 10000 සීමාව පහු කළ අවස්ථාව විදිහට. කොහ්ලිට කලින් මේ කඩේම අඩු ඉනිම ගන්නකින් පහු කරන්නේ සචින් තෙන්ඩුල්කර්. ඒ ඉනිම 259 කින් මේ කඩේමට ඇවිත්. කොහ්ලි තමගේ ලකුණු 10000 ලබා ගන්න වැය කරන්නේ පන්දු 10813ක් විතරයි. මේකත් ලෝක වාර්තාවක්. මීට කලින් අඩුම පන්දු ගානකින් ලකුණු 10000 සීමාවට එන්නේ සනත් ජයසූරිය. සනත් තමගේ ලකුණු 10000 වාර්තා කරන්නේ පන්දු 11296කට මුණ දීලා. විරාට් කොහ්ලිට තමගේ ලකුණු 10000 සීමාවට එන්නේ ජාත්‍යන්තර පිටියේ ඉන්න අවශ්‍ය වෙලා තියෙන අවුරුදු 10කුත් දවස් 67ක් විතරයි. මේ කාල සටහන් වෙන්නේ ලකුණු 10000 ලබා ගන්න ක්‍රීඩකෙක් වැය කරපු අඩුම කාලයේ විදිහට. මීට කලින් ඉන්දියාවේ රාහුල් ද්‍රාවිඩ් තමයි අඩුම කාලකින් ලකුණු 10000 සීමාවට එන්නේ. ඒ අවුරුදු 10කුත් දවස් 317ක් වැය කරලා. ලකුණු 10000 සීමාවට එද්දී ක්‍රීඩකෙක් වාර්තා කරපු හොඳම සාමාන්‍ය වාර්තා කරන්නේ විරාට් කොහ්ලි. ඒ ඉනිමක සාමාන්‍ය 59.62ක් විදිහට වාර්තා කරලා. මීට කලින් මේ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ඉන්දියා නායක MS ධෝනි. ධෝනි ලකුණු 10000ට එද්දී සාමාන්‍ය සටහන් වෙන්නේ 51.3ක් විදිහට. මේ විදිහට තමයි කොහ්ලි ක්‍රිකට් පිටියේ පතක් යෝදයන් එකම දවසක පහු කරලා යන්නේ. ඔයාලා හිතන්නේ කොහ්ලි මේ යන විදිහට ගියොත් ලකුණු කීයක් නවතීද? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.